මේ කොහොමද දැන් නම් අපේක්ෂක දැන් මේ කොහොමද ජයග්‍රහණය කරන්නේ ජයග්‍රහණය ඔබතුමා කැමැත්ත නෙවෙයි වගේ ඈ නෙවෙයි හරි හරි අපි කැමති නේ අපි නේ නැහැ සියලු සියම කැමති හා මොකෝ තත්තේ හා ඔබතුමා මේ රට හා උන් නාගිතු මයින් සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩ්ල්ස් රසව තුන්ටමයි විශේෂමයි ස්තුතිවන්ත වෙනවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පක්ෂ සමාජිකයන්ට මාගේ විශ්වාසය දක්වලා මේ අභියෝගාත්මක අවස්ථාව තුල මේ වක්කින් බාරදීම් පිළිබඳව ඉතින් පැහැදිලිවම අභියෝග බාර ගන්න අපි සූදානම් මතනයි නායකත්වයේ සහ තරුණයෝ අවශ්‍ය වෙන්නේ අභියෝග තියෙන වෙලාවක. ඉතින් අපි පාක්ෂිකය කෙරෙහි විශ්වාස කරනවා ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණ પરම්පරාව අපේක්ෂා කරන මේ නූතන પરම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ දෙමව්පියන්ගේ තරුණයන්ගේ අපේක්ෂාවන් මල්පල ගන්වන්න අපි කටයුතු කරනවා. දැන් පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක ඔබ මේ පොහොට්ටුවේ ඉඳලා දැන් ධම්මික පෙරේරා හරි පොහොට්ටෙන් මේ අපේක්ෂක කපා කියලා රනිල් වික්‍රමසිංහ තමයි මෙතන මේ වෙලාවේ ඕනේ කියලා පොහොට්ටුවේ පිරිසක් එතුමා ගාවට ගියා. ඒ අය නැවත ගෙන්න ගන්න. අපි ගෞරවයෙන් එයාට ආරාධනා කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා විදියටත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විදියටත් එතුමන්ලාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි එකට හිටපු අය. ගාව හිතමනාපකම් තියෙන නැති වෙනස්කම් තියෙන නැති අපි කාගෙත් අඩුපාඩු ඇති. ඉතින් මේව හදාගෙන අපි ඉදිරියට යමු. ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. ඉතින් ඉදිරියේදී තවත් කාරණා පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් තියලා අපි ඔබ දැනුවත් කරනවා. ඔබතුමා මේ හිතන්නේ මොකද්ද මේ ජයග්‍රහණ සම්බන්ධයෙන්? පැහැදිලිවම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ජයග්‍රහණය කරනවා. ඔබතුමා ජයග්‍රහණ කරනවද? පොත්ජන පෙරමුණ මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණය, පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණය. අභියෝගයක් නැහැ නේද? අභියෝගයක් නැද්ද කවුරුත්? මැතිවරණ තියෙන අභියෝග තියෙන. අභියෝග හමු වෙන අපි එන්නේ අභියෝග නැත්නම් අපි ඕන වෙන්නේ නැහැ නේ. නේ? අපි වගේ තරුණ කට්ටිය ඕන වෙන්නේ අභියෝග තියෙනකොට. එහෙනම් අපි අභියෝග වලට මුහුණ දෙන සූදානම් අපේ ගණ දෙනුව තියෙන ජනතාව එක්ක පාක්ෂිකයෙක්ක පාක්ෂිකයා ජයග්‍රහණය කරන්න ජනතාව ජයග්‍රහණය කරන නිසා රටේ ඒකීයත්වය ආරක්ෂා කරගනිමින් රට ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. ජනාධිපති රනිල් පොත්ජන පෙරමුණ රැවට්ටුවද? නෑ මම දැන් එතුමාගේ ප්‍රතිපත්ති එතුමා අනුගමනය කරනවා. අපේ ප්‍රතිපත්ති අපි අනුගමනය කරනවා. ඉතින් මගේ ප්‍රතිපත්තිය නම් අනිත් අයගේ ප්‍රතිපත්ති විවේචනය නොකර මගේ කාරණේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න. පොහොට්ටුවේ ප්‍රතිගලවන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි පොහොට්ටුව පිපෙන්නේත් මඩෙන්. නැට් එක්කෙනෙක් ගාව වෙන්න පුළුවන් උඩ කියලා තව එක්කෙනෙක් ගාව වෙන්න පුළුවන් මේ දෙකම තියෙන ජනතාව. ඉතින් උත්සාහ කරන්න පුළුවන් හැබැයි ඉතින් ජනතාව අවසන් තියෙනවා. හැබැයි ඌ මොනවාල පක්ෂයම නේ ඒක කිව්වේ නැට් එක දරක පොහොට්ටු එක දරන කියලා. සාමාන්‍යයෙන් ඉතින් ගෙදරයිනේ ඒ වගේ වාගේ. ඊයේ වෙනකන් ධම්මික පෙරමැතිතුමා හිටියේ වෙනස් වෙන්න හේතු මොකද? එතුමාගෙන් තමයි අහන්නේ. මගේ මට වක්කීමක් පැවරලා තියෙන වක්කීම් ජයග්‍රහණය කරන පක්ෂය ජයග්‍රහණය කරන. තවත් සම්දානගත වීම පිළිබඳව අපි ඉදිරියේදී ඔබ සමුන්නාසලා දැනුවත් කරන්න. මම මෙන්න මේ කියන ප්‍රවෘතිය හොඳට ගන්න. නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි කියලා මුලින්ම තීරණය කළේ යහපාලන ආණ්ඩුව. මොකද 19 වෙනි සංශෝධනයේ ගේන වෙලාවේ අවුරුදු 30 ජනාධිපති අපේක්ෂකත්ව වයස් සීමාව 35 කළේයි එදා නාමල් ජනාධිපති අපේක්ෂකයා වීම වළක්වන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රතිවිරුද්ධ බලවේග එදත් තීන්දුව කළා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයකට සුදුසුයි කියලා. ඊට අවුරුදු 9කට පස්සේ ඊට වඩා පරිණත අධ්‍යක්ෂකීම් සහිතයි මේ ආදරණීය තරුණ නායකයාව අපි ජනාධිපති අපේක්ෂකයා විදියට එළියට ගන්නෙ. එච්චරම මට කියන්න තියෙනවා. ගිය අය පිළිබඳ නම් ටික මාත් දන්නවා, ඔබත් දන්නවා. මේක රිපීට් කර කර ඉන්නගේ තේරුමක් නැහැනේ. අපි ඒ ගිය කිසි කෙනෙක් පිළිබඳ අවලාද නගන, අපහාස කරන, මඩ ගහන දේශපාලනය අපි නොකිරීම පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා නම් මම ඒකට කැමතියි. මොකද අපි මේ දේශපාලන සංස්කෘතියත් පැල කළා. මතකනේ එකට ඉඳලා හැර ගිය අය පිළිබඳ මේ රටේ තිබිච්ච දේශපාලන සංවාද අපි ඒ වැරදි දේශපාලන සංවාදයටවත් ගියේ නැහැ. දැන් මේ නාමල් රාජපක්ෂ මහතා හදිසියෙන් දැන් මේ ධම්මික පෙරේරා මහතානේ දාන්න හිටියේ. ඒක මොකද වෙනස් වුනේ? කිසිදු හදිසියක් නැහැ. ඔබ දන්නවා අපි කරපු හැම මූලික පූර්ව ප්‍රචාරණයන් හැම එකක් තුළම අපි මේ කුතුහලය නඩත්තු කළේ, මේ කුතුහලය මේන්ටේන් කළේ මෙන්න මේ කාරණා වෙනුවෙන්. හරි නැකතද සිදුනේ? නැකත් නැකත් අපි නැකත් තුනක් බලලා තිබුණා. ධම්මික පෙරේරාත්‍රයකයි නෑ නෑ අපේක්ෂක මගේ මගුගෙදර නැකත් හතරක් හදලා තිබ්බා. නැකත් හදලා තිබුණේ මෙතන තියෙන තත්වයන් එක්ක. මෙතනට එන්න යන වෙලාව දැක්ක නේද? පාර පිරිලා තියෙන විදිය මඩ යන කවුදහනවයි සුගතදාස කියන ඇත්ත කියලා. සුගතදාසවල් දෙකක් පුරවන්න සෙනගවිල්ල හිටිය අද නෙළුම් මහවතට. ධම්මික පෙරමාත්‍යත් නැකතක් බල්ලක් තිබුණේ. ධම්මික පෙරමාත්‍ය එතුමා එන්න ආසාවෙන් හිටපු වෙලාවේ සමහර විට නැකතක් බලාගෙන ඉන්නේ නැති. එතුමා ඇයි මේ පසු බෑවේ? මොකක් හරි පසු බෑමක් කියලා නේ අපි මුල සිටම දැම්මනේ මේ මම ඉන්නේ එන්න හිටියා. අපි එදා ඉඳලම කිව්වා අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන ප්‍රධාන
බල මේ චරිත කීපයක් අපිත් එක්ක සංවාදයක ඉන්නවා. ඒ අතරින් සුදුසු කෙනාම අපි අපේක්ෂා කරනවා කියලා. ඒක තමයි අද මේ කරලා තියෙන්නේ. 2024 ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරන අපේක්ෂකයා, බිම බලාගෙන හිටපු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා අද පක්ෂය විසින් නම් කරන ලැබුවා. විශේෂයෙන්ම අද රටේ ජනතාව බලාගෙන හිටියා. විශේෂයෙන්ම දැන් කාලයක් තිස්සේ කවුද මේ දින්න අපේක්ෂකයා, කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා තමයි අද ලංකාවටම තිබ්බ ප්‍රශ්නේ. අද විශේෂයෙන්ම අද වෙද්දී අපි ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම නේද අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන්, ඒ වගේම පොහොට්ටුවේ අපේ බිම් මට්ටමේ ජනතාවගේ ආශිර්වාදයෙන් අද ඉදිරිපත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන, ඒ වගේම අපේ සහෝදර මන්ත්‍රීවරු, සහෝදර ඇමතිවරු, අපිත් එක්ක එකට හිටපු පොහොට්ටුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම අපේ සියලුම අයට ආරාධනා කරනවා එකතු වෙන්න. ඔබතුමාලා හැමෝම ඉල්ලුවේ පොහොට්ටුවේ නායකයෙක් දෙන්න කියලා, වෙන කාටවත් දෙන්න එපා කියලා. අපි පොහොට්ටුවේ නායකයෙක් දීලා තියෙනවා. පොහොට්ටුවේ අනාගතය, රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් නායකයෙක් දීලා තියෙනවා. ඒකින්ද සියලුම දෙනාට නැවතත් නෙළුම් මාවත කාර්යාලය විවෘතයි, රටේ වාසනාවන්තම කාර්යාලය, රටේ ජනාධිපති බිහි කරපු කාර්යාලය, රටේ අනාගත ජනාධිපතිතුමා බිහි කරන කාර්යාලයට නැවත වතාවක් සියලු දෙනාට ආරාධනා කරනවා එක් වෙන්න. අපි එකතු වෙලා මේ ජයග්‍රහණය කරමු කියලා. මොකද තේවටුවේ තාතේ හොඳයි. දැන් මේ මොකද මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ සා ජයග්‍රහණය? ඉතාමත් හොඳ හැඟීමක්. ජයග්‍රහණය හැඟීම අපි රටේ ජනතාවගේ පක්ෂය තුළ ජනප්‍රියම නායකයා අද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා. එතකොට දැන් වෙද්දී අපි දන්නවා ඊයේ වෙද්දී මිලියන 2ක විතර පෝස්ටර් ගහලා තියෙනවා. හරි, කුණු කන්ටේනර් ගැනයි, ඊළඟ කැසිනෝ ගැනයි, ඔය වගේ මහ විශාල පහර දීමකට විපක්ෂයේ පෙනබිලා හිටියේ. හැබැයි අපි ඉතාමත් උපක්‍රමශීලීව අපේ ගති යුතු නිවැරදි තීන්දුව පක්ෂයේ සිං අරන් තියෙනවා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දක්ෂම නායකයා අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මොකද මේ ධම්මික පෙරේර මහතාගෙන් නාමල් රාජපක්ෂ මහතාට මාරුනේ හදිසියෙන්? නෑ, ධම්මික පෙරේර මහත්තයා ඉල්ලන්නේ නැහැ කියලා එතුමා. ඊයේ කිව්වේ ඊට කලින් ඉඳලා තිබ්බ නේද ඔබතුමා? නෑ, ඒ කලින් ඉඳලා තිබුණේ. අපි කිව්වනේ අද තමයි තීන්දුව කරන්න කියලා. නිවැරදි වෙලා අපි තීන්දුව කරලා තියෙනවා. හදිසිය ගත තීරණයක්ද? නැහැනේ, කිසිම හදිසියක් නැහැ. ඉතාමත් හොඳට සාකච්ඡා කරලා ගත්තු නිවැරදි තීන්දුවක්. දැන් නාමල් මහත්තයා කැමතිද, කැමැත්තෙන්ද ඉදිරිපත් වුණේ නිකන් පොඩි ඔබතුමාලගේ ඉල්ලීම පරිදිද? එතුමා ගැහුවනම් හරි. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියන්නේ. දැන් රණවීර හැරගිය කට්ටියවත් ඇයිද? හා? හැරගිය කට්ටියට දොරවල් විවෘත කරලා තියෙනවා. මහින්ද මහත්තයා වෙනම කියලා තියෙන සැරොන්දර තියෙන්නේ. ඔව්. එතුමා ඒ දේශපාලනේ ඕන පුත්‍රයෙක් ඉන්න පුළුවන් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒයි කියලා. මේ හොඳට දුර බලලා ඉවරලා නිවැරදි තීන්දුවක් අපේ මන්ත්‍රීවරු ගනේ කියලා. ආය ගන්නවා. ආව ගන්නවද? නේ සැලොන්දරනේ තියෙන මහින්ද මහත්තයා. මේ එවුන් කියන්නේ මේ වෙලාව රණින්ද තමයි ඕන කියලා. පිළිගන්නවද? මොකද? සනල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ වෙලාවේ ඕන කියලා. ඔබ එහෙම කියනවා. පොලිසිය ගියපු කට්ටිය කියන්නේ. එහෙම කියනවා. ඔව් ප්‍රබලය ප්‍රබලය. ඇත්ත? රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග වගේ අය. මහින්ද ආනන්ද. රණින් නෝනේ කියලා. රණින් මහත්තයා. ඒක ලඟ ඉඳම හන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ පොහොට්ටෙන් කවුරු දැම්මත් එපා. ඕනි රණින් වගේ තමයි කියලා තමයි කියන්නේ. ආ එහෙමද කියන්නේ? ඔව් අපි පක්ෂයක් නේ. පක්ෂයේ සමාජිකයන්ට තමන්ට අවශ්‍ය කරන නිවැරදි නායකයෙක් අපි තෝරලා දීලා තියෙනවා. මම හිතනවා විශ්වාස කරනවා අති දැවැන්ත ජයග්‍රහණයක් කරා තරුණම නායකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මුළු ලෝකෙම වෙනස් වෙගෙන යන්නේ තරුණයන් ඉඳ දෙන්න කියන එක. ඒස අපි පක්ෂයේ නිවැරදි තීන්දුව අරන් තියෙනවා. ජයනියතයි. ජයනියත අවශ්‍යයි. දැන් ඔතන බහැලම ඉන්නේ. ඉන්නේ. හා? බහැලම හිටියනේ ජයග්‍රහණය වෙනුවෙන් මොකද තත්ත්වය? අපි අනිවාර්යයෙන්ම පක්ෂයක් විදිහට අපේ පක්ෂදා අපි එදත් කිව්වේ පක්ෂධාරයෙක් කෙනා අපිට උදව් කරනවා කියලා. පක්ෂෙන් තරුණ නායකත්වයක් දීලා තිනවා. අපි ඒ සඳහා ජයග්‍රහණුනේ අපි කැප වෙලා වැඩ කරනවා.